අවබෝධතා ගිවිසුම අත්සන් කිරුණේ බත්තර මුල්ලේදී සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි දැකලා තිබෙනවා අපේ රටේ විවිධ අවස්ථාවන් වලදී විවිධ දේශපාලන සන්ධාන එකමුතුවන් නිර්මාණය වෙනවා. බොහෝ අවස්ථාවන් වලදී ඒ සන්ධාන ඒ දේශපාලන එකමුතුවන් විග්‍රහ කරන්නේ බලය ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය වෙන දේශපාලන අවබෝධතාවයන් හැටියට. විශේෂයෙන්ම ජන අරගලයකින් පසුව රට බංකොලොත් භාවයට පත්වීමත් සමග බොහෝ දෙනෙකුගේ දැඩි අවිශ්වාසයක් තිබෙනවා විවිධ අවස්ථාවන් වලදී මේ සිද්ධ වෙන දේශපාලන විවාහයන් පිළිබඳ. මම පැහැදිලිව කියන්න කැමතියි, අද අපි මේ අවබෝධතාවයකට ප්‍රවේශ වුණේ උදෙක් දේශපාලන බලය ලබා ගැනීම මතම පමණක් කේන්ද්‍රගත වුණු අවස්ථාවාදී දේශපාලන ගමනක ආරම්භයක් නොවේ. සත්‍ය වශයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සමගි ජන බලවේගයටත් සමගි ජන සන්ධානයටත් බොහොම පැහැදිලි න්‍යායාත්මක පදනමක් තිබෙනවා එකතු වෙන්න. නිපුණතාවය, කුසලතාවය, හැකියාව සහ රටට අගයක් එකතු කිරීම තමයි මේ රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් සම්බන්ධ කර ගැනීමේ එකම නිර්ණායකය. වෙන දේවල් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙන උසාවි එහි ලේකම්වරයා විදියට නීතිමය වශයෙන් බලය තිබෙන්නේ දයසිරි ජයසේකරණ මට පමණයි. අනිත් අය පක්ෂ මූලස්ථානයේ බලෙන් අල්ලගෙන ලබන 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණයින් පස්සේ නියත බලය සහිතව පක්ෂ මූලස්ථානය අපේ අතට අරගෙන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවායි කියන එක මම තමුන්නාසයට මතක් කරන්න කැමතියි. මගේ රාජකාරිය උනේ සන්ධානයක ලේකම්වරයෙක් හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් ජනතා සන්ධානයේ මේ සන්ධාන දෙකේම ලේකම් හැටියටත් අපේ පක්ෂයේ උපසභාපති කෙනෙක් හැටියට ඔබ තමුන්නාන්සලා පිළිගන්න අපේ අරමුණ පැහැදිලි කරන්න අපේ ප්‍රාර්ථනා අපේ දිශාන්තය කියන්නේ. ඒ වගේම අපි ක්‍රියාකාරී සමාජිකයන් හැටියට මේ බෙල්ල දෙන්න යන්නේ උර දෙන්න යන්නේ ජාතික කර්තව්‍යයක් කරන්න යුගයේ අවශ්‍යතාවයක් සඳහා අපි එක්ක හුණ වෙලාවක්. මගේ දේශපාලන ජීවිතය දශක 3කට වැඩි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක මං කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගීතය අද තමයි අපි ඉස්සෙල්ලම ඇහුවේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපේ ලොකු ගනුදෙනුවක් සම්බන්ධයක් තිබ්බේ නැහැ. නමුත් අද ඒ ජාතික යුතුකම් වෙනුවෙන් දෙපැත්තක ගමන් කරපු අපි දෙගොල්ලා අද අපි එකට එක්කහුවෙලා ඉන්නවා.